2018 රතුහාල් කිලෝ එකක් තිබුණේ රුපියල් 83ට. අද කීයද? අද 175 180යි. 2018 දී පරිප්පු කිලෝ එකක් තිබුණේ 148ට දැන් 330යි. 100ට 123ක් වැඩි වෙනවා. 2018 දී සීනි කිලෝ එකක් තිබුණේ 107ට දැන් 280යි. ඒ හැබැයි 280ට තව 50ක් දැන් වැඩි කරා. එකතු කරන්න ඕනේ. පෙරේද ඉඳලා. 280යි දැන් 330යි 50යි. ඒකත් අපූරු කතාවක්. සීනි වදු වංචාවට විරුද්ධව අපි නඩු කිව්ව කට්ටිය 2020. මම නඩු කිව්වා. ශ්‍රේෂ්ඨ අධිකරණයට නඩුවක් ගෙනිච්චා. සීනි බදු වංචාවක් එදා සිද්ධ වුණා. මොකද උනේ? රුපියල් 50ට තිබිච්ච බද්ද 125 අඩු කරලා ඒ එක ජාවාරම්කාරයෙකුට ඒ වාසි අරන් දුන්නා. කොච්චරද? බිලියන 16ක්. රුපියල් කෝටි 1600ක් වාසි අරන් දුන්නා. දැන් ඒ ජාවාරම්කාරයම වැඩේ කියන්නේ ඒ ජාවාරම්කාරයම රාජපක්ෂලාගේ ආණ්ඩුවේදී 125ට බද්ද බස්ස ගත්තා. රුපියල් 50 ඉඳලා කෝටි 1600ක් ගත්ත හාදයම දැන් ගෙනාව පහුගිය 30 වෙනිදා සිකුරාදා නැව මෙට්‍රික් ටොන් 8600ක් තිබ නැවේ. සීනි නැවක් ගෙනාවා. සිකුරාදා නැව ගෙනාවා. සෙන්සුරාදා බද්ද ගෙව්වා 125 ගානේ. ඉරිදා ගොඩ බෑවා. රේගුවෙන් නිදහස් කරගත්තා. ඉරිදා නිදහස් කරගත්තා. සඳුදා උදේ ගැහුවා රනිල් රුපියල් 50යි බද්දා. දැන් 125ට බද්ද ගෙවලා එයා විකුණනෝ රුපියල් 50ක් එකතු කළා. ඒ ජනතාව දන්නේ නැහැනේ සිකුරාදා නැවක් ආවා කියලා. 125යි බද්ද ගෙව්වා කියලා දන්නෙත් නැහැ. ජනතාවට විකුණන්නේ කීයටද? රුපියල් 50යි බද්ද එකතු කරලා. මෙට්‍රික් ටොන් 8600කට එක කිලෝ එකට රුපියල් 50 ගන්න එකතු කරගත්තොත් කීයද බල? ටොන් එකට කිලෝ 1000යි. 8600ෙන් වැඩි කරලා 50ෙන් වැඩි කරන්. 50ෙන් නෙමෙයි 49යි 75යි. ඇයි 125 ගෙවනවනේ? නේද? මෙන්න ජාවාරම්. මෙච්චර මේ ජනතාව පීඩාවටපත් වෙලා පාන් කියා ගන්න බැරුව ඉන්න වෙලාවේ, වේලක් කන්න බැරුව ඉන්න වෙලාවේ මේ සොම්බි ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ තමයි බද්ද ගහන්නේ.